हेलो 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 बाबा मम කඩේක දවල් කාල් බස් එකට නගිනවා මේ AC බස් එකට නගින්න හොදේ එතකොට ඉක්මනට එන්න පුළුවන් නේ හරි බැටියෝ බස් එකට නගලා කෝල් එකක් ගන්න හරි හරි බයි දෙදස් දහටේ අප්‍රේල් මස 21 වනිදා මොරටුව ප්‍රදේශයට ආසන්න පාළු පාරක රියානතුරකින් තරුණයෙකුගේ මලසිරුරක් ඇති බවට 119 හදිසි අමුතුම් අංශයට අමුතුමක් ලැබෙනවා. වහ ක්‍රියාත්මක වූ පොලිසිය මියගොස් ඇත්තේ මැයි මස 14 වෙනිදා විවාහ ගිවිස ගැනීමට සිටි 25 හැවිරිදී නදීක ලියනගේ නැමැති තරුණයෙක් බවට පොලිසිය සොයා ගන්නවා. ඇත්තටම මේ රියාන්තුරක් නැත්නම් කුමන්ත්‍රණකාරී ඝාතනයක් රැඳී සිටින්. අද අපි කතා කරන්නේ මේ ඝාතනයේ සුළු කොට ගැන. මේ අපරාධ පරීක්ෂණ අපරාධ නිරීක්ෂණ ටෙලි වාර්තාකරණය 119. මර බලන්න පොඩ්ඩ මොනාර ඕඩෝ ඔක හොයාගන්න පුළුවන්ද කියලා අපිට ආ සර් මුලින්ම කවුරු හරි දැක්ක කෙනෙක් ඉන්නවද? මම දැක්ක. ඔබට කෙනෙක් නැහැ. තම කොහොමද මේක මුලින්ම දැක්කේ? මම පාරේ ඇවිදගෙන එනකොට දැක්ක මිනිස්සෙක් කරලා ඉන්නවා. මම ඊට පස්සේ 119 කෝල් කරා. ඒ දකින්න වෙලාවේ කවුරු හරි සැක්කට යුද කවුරු හරි යනවා එනවා දැක්කද මේ? නෑ සර් එහෙම මොකක් මම දැක්කේ. දැක්කේ නෑනේ. හොඳයි. අවස්ථාවක් වුණොත් අපි පණිවුඩයක් එවන්න. මම පොලිසියට ඇවිල්ලා කට උත්තරයක් දෙන්න. දීක ඒ වෙලාව ගිහිල්ලා තියෙන දකුණු පැත්තේ එක්කෝ වාහනේ වැලිති පැත්තෙන් එන්න ඕනේ. එහෙම නැත්නම් මේක හිතාමතාම සිද්ධ කරන්න ආපු වාහනේ. ඒ හැරේ CCTV කැමරා නැති නිසා සර් දකින්න සාක්ෂියක් නැහැ. ඒ හැරී වාහන අඩු. මං හිතන්නේ ওই සිද්ධිය වෙන වෙලාවේ පාරේ ගිහිල්ලා තියෙන ওই වාහනේ විතරයි. ඒකනේ අපිට ඇසින් දුටු සාක්ෂිය නැති.
ඒ වෙලාවේ පාරේ පොද වැස්සක් තිබිලා තිබුණා සර්. නදීක ලෙස්සල වැටෙන්න බැරි නේද? වේගෙන් ආව වාහනයකට වේගය පාලනය කරගන්න බැරුව නදීක යට කරන් යන්නේ. පොද වැස්ස නිසා මේ අන්තරු වුණා වෙන්නත් පුළුවන්. හැබැයි හිතාමතා මේ අන්තර සිද්ධ කළා කියලා අපේ විමර්ශනයේදී යම් යම් අවස්ථාවලදී මතුවෙනවා. ඒතර වංගු తీර පාරක් නෙමෙයි සර්. කොච්චර වේගෙන් ආවත් මනුස්සෙක් වැටලා ඉන්නව දැක්කනම් වාහනේ නතර කරන්න පුළුවන් සර්. නදීකගේ සබත්වල මඩ තැවිලා තියෙන්නේ මේ වැස්ස හින්දා. මේ ෆොටෝ බලන්න. ඕකේ නදීකගේ අඩිසලකුණු එක රටාවකට තියෙනවා. හැබැයි එක තැනකට විතරක් ඒ රටා වෙනස් වෙලා තියෙනවා. ඔන්න ඔතනදී තමයි මේ වාහනේ ඔය පුද්ගලයා යට කරගෙන ගිහිල්ලා තියෙන්නේ. 119 मन रटयान तीरने के खरीगर अस्सावत् दंकर चौबे को रटयान उन्ने मास हया प्रोफेशनल पीरियड इट पास इस्तीर ओ विथिंग हम रस्सा वक्ति ना पिटल गिरा दुखी नि पाउल एक्म दारुआ माम हेमदेम मट अम्मा की आने थोड़ा जोबे का तीन के रटे आंड ओढ़ने है गियल චන්ද්‍රාවතී නංගි අද දවලුත් අපේ පියසීලියට කෝල් කළා. දෙන්න වරුවක් විතර කතා කර කර හිටියා. මොනවා කතා කළාද කියලා නම් දන්නේ නැහැ. අම්මට ඕනේ ඉක්මනටම අපේ වෙඩින් එක ගන්න. මන් රට යන අදහස අත්හැරිය විතරයි. අම්මගේ ඔළුවේ තියෙන ඕකමයි. ඕව ඉතින් ඕවා කොහොමත් කෙරෙන්න ඕනේ වැඩනේ. එහෙනම් කට්ටිය කතා බහ කරලා දිනෙන් දාගමු. ලබන මාසයේ ඉඳලා රස්සාවට එන එක නවත්තනවද? ඇයි අම්මේ? අර ළමයා එපා කිව්වා නේද? වෙඩින් එකට දිනයක් දාගත්තම නවතිනවා. ඉතින් දවසක් නියම කරලානේ තියෙන්නේ. ඒත් මට හිතෙනවා තව මාස දෙකක් විතර යන්න අම්මේ. හැබැයි ඉතින් අදේක අයියා බල කරොත්ම මම නවතිනවා. මාළුකු පඩියක් ගන්න මාළුකු ආණ්ඩුවේ රස්සාවක් නෙමෙයිනේ පඩිය පොඩි වුණාට ඒකේ වටිනාකම තේරෙන්නේ නැති වුණ දවසට දැන් අම්මම හිතන්නකෝ නදීක අයියාගේ පඩියෙන් එයයි නදීක අයියාගේ අම්මයි මමයි තුන්දෙනාම ජීවත් වෙන කොහමද අම්මේ ඔබට එළමයා කියන දේ අහන්නම වෙනවා බොය රස්සාවෙන් අස්වැය दिन दागन नदी मरने නදී කයිය කලින් ජොබ් එකෙන් අස්සුණාට යාට ඉතින් සල්ලි ලැබුණේ නැහැ. එයා ඒ වැඩ වලට ගියේ. එදා ඒතොර සල්ලි අරන් දාවේ. නෑ. එයා කෙලින්ම ගෙදර එන්නයි හිටියේ. මොකද පහවදා තමයි දීප වෙඩින් කාඩ් බෙදෙන නැකත. අන්තිමට කතා කරේ. බස් එකට නගීද්දිත් කතා කරා. බස් එකෙන් බයිද්දිත් කතා කරා. එදා ওই සිද්ධිය සිද්ධ වෙන්න විනාඩි 4කට කලින් තමුන් නදීකට කතා කරලා තියෙනවා. ඔව්.
මට කතා කරා. පාර එන ගමන් ඉන්න කිව්වා. නදීක ලියනගේ රියා අනතුරකටපත් වුණාද? නැත්නම් කුමන්ත්‍රණකාරී සැලසුම් සහගත ඝාතනයකට ඔහු අසු වුණාද? පොලිසිය නදීක වටා සිටි අයගෙන් කට උතර ලබා ගැනීමට ක්‍රියාත්මක වුණා. නමුත් ඔවුන්ගෙන් ලැබුණු සාක්ෂි තොරතුරු වලින් කිසියම් හෝඩුවාවක් ලබා ගැනීමට පොලිසියට හැකියාව ලැබුණේ නැහැ. අවසානයේ පොලිසිය නදීකගේ ජීවිතයේ සැඟවුණු රහස් සොයා පොලිස් විමර්ශන ආරම්භ කළා. 119 නදීකට හතුරු කවුරුහරි හිටියා. අනේ නේස යන තන දවසින් යාළුව අදා ගන්නවා. මේ මරණයට සැක් කවුරුහරි ඉන්නම්. දන්නතරමින් එහෙම කෙනෙක් නැහැ. එතකොට තමුන් හිතන්නේ මේක නිකන් ඇක්සිඩන්ට් එකක් කියලාද? අනේ මන් දන්නේ නැහැ. උන දෙය මොකක් වුණත් මේක පුරේ කර්මයක්. මේ ආත්ම නම් මගේ දරුවා. කොනක් කොමිකරුවත් වරදක් කරන්නේ නැහැ. ලබන මාසේ අද වෙද්දි මම මේ ගෙදර කෙනෙක් වෙන්න හිටියම් මේ මොකක්ද අම්මේ උනේ මට තවම හිතා ගන්න බැහැ. අනේ මගේ කොල්ලා වරු අරන් ගියා වගේ. පොලිසිය කියන දේවල් ඇහෙද්දි හිතේ ගින්දර නිවෙන්නේ නැහැ. පත්තු වෙනවා. පොලිසිය සැක කරන්නේ මේක හිතර කරපු දෙයක් කියලා. කවුද මේ නදීක අයියව මරන්න ඉන්නේ? මගේ දරුවා කුරා කූමේකට වරදක් කරන්නගෙන එන්නන්නේ මේ. අම්මේ අර ගෑණි පරණ කුඩු කඳුළු ලවසල ගඳ ගසන්න එපා. අදී කයියගේ මරණය මිනි මැරුවක් නම් උන්ට නිදැල් දෙන්න ඉඩ තියන්න බෑ. මේ අපරාධ කරපු උන්ට බල දෙනවා. මිනි මරුව එල්ලුම් ගස් යවන්න ගිහින් මගේ දරුවට කුණාම ගන්න බෑ. පැහැදිලි සාක්ෂි සටහන් නොමැතිකම නිසා නදීක ලියනගේගේ ඝාතනයේ පරීක්ෂණ කටයුතු තාවකාලිකව නැහැ. ඔය අතර කාලේ උපේකාට සිදුවන අහඹු සිදුවීමක් ඝාතනයේ සැඟවුණු රහස් යලිත් මතු කරවනවා. දැන් කීයට විතරද ඔය කෝල් එක ආවේ? ඊයේ දවල් 11:30ට විතර සර්. තමුන්ගේ හෑන්ඩ් ෆෝන් එකට? නැහැ, ඔෆිස් එකට. ආපු නම්බර් එක මතකද? නැහැ සර්. ඔෆිස් එකට ඩිරෙක්ට් කෝල්ස් එන්නේ නැහැ. රිසෙප්ෂන් එකෙන් තමයි අපිට කෝල් ට්‍රාන්ස්ෆර් කරන්නේ. ඒත් අපිට නම් එකක් ඕනේ නම් ඒගොල්ලෝ කලින් දැනුම් දෙන්න ඕනේ. කමුන් ඒ වැඩේ කළාද? නෑ සර්. කෝල් එක ආපු නිසා මම බය වුණා. අනික සර් කෝල්ස් ගන්න අමාරුයි. මොකද හැම බ්‍රාන්ච් එකෙන්ම එතනටනේ කෝල්ස් එන්නේ. කවුද එතකොට කතා කරන්නේ? අමන්දා. සර් යා කිව්වා ලොකුවට මගුල් ගන්න නේද හිටියේ. දැන් මගුල් අවමගුලක් වුණා නේද කියලා. අමන්දා. ඒ තමුන්ගේ කලින් කට උත්තරේද ඔය අමන්ද ගැන අපිට කිව්වේ නැත්තේ? මම කියන්න හිටියේ ස නදීකගේ අම්මා තමයි කිව්වේ කියන්න එපායි කියලා. හෙලෝ
ඇනයක් වෙන්න එපා ඔයි. තේරෙන්නේ නැද්ද? මටත් ඉවසීමේ සීමාවක් තියෙනවා. හිත ඇදෙන්න වචනයක් කියන්න. මං ගෙදර ඉන්නේ ඔයි. නැත්තම් මං තමුසේ වචන දෙක තුනක් කියන හොඳ. මගේ කුණුහර බහ නැතුව කියන ඔයි ෆෝන් එක. प्रश्न उपेकटत्ते මගේ පුතා කාටවත් වරදක් කරන්න කෙනෙක් නෙමෙයි සර්. එයා නරක වැඩ කරන්න කෙනෙක් නෙමෙයි කියලා මම දන්නවා. මේව කියන්න ගියොත් පුතාගේ නමට කෙරෙලක් වෙයි කියලා හිතනවා සර්. පොලිස් විමර්ශන නව මානයකට යොමු කරමින් නදීක ලියනගේ ඝාතන සිද්ධියට තවත් චරිතයක් එකතු වුණා. ඇය නමින් අමන්දා. අමන්දා කවුද? ඇය විසින් නදීක ලියනගේට නිර්නාමික දුරකථන ඇමතුම් ලබා දුන්නේ ඇයි? පොලිසිය දිගින් දිගටම විමර්ශන කටයුතු සිද්ධ කළා. අමන්දා කියන්නේ කවුද? ඒ කියන්නේ මෙහෙටත් කතා කරාද? ඔව්. කවුද කියලා අහන්නේ? ඊට කලින් කියන්න කවද්ද කතා කරේ කියලා? ඊ හවස. මොනවද කිව්වේ? කිව්වේ? කිව්වේ. ඔය අමන්දාගේ ප්‍රශ්නේ මතුනේ නදීකගේ උපේකගේ බෙරින්නක තේරුණාට පස්සේද? නෑ සර්. ඒ ආසන්නම දවස්වල වගේ. තමුන්ලට අමන්ද කතා කළාම නැද්ද? කතා කළා තියෙනවා අපි දෙන්නටම. වෙන වෙනම? නෑ සර්. ලෑන් නම්බර් එකට. එදා අපි දෙන්නම ගෙදර හිටියා. කතා කළා මොනවද කිව්වේ? නදීකගේ එයාගේ අතර සම්බන්ධයක් තියෙනවා කිව්වා. නදීකගෙන් එයාට දරුවෙක් ඉන්නවයි කියලාත් කිව්වා. අපි කිව්වා දරුවත් එක්ක ඇවිල්ලා අපි මුණ ගැහෙන්න අපි විශ්වාස කරන්න කියලා. එතකොටම ගෑණි කෝල් එක කට් කළා. ඔය ප්‍රශ්නේ උඩ දුර දෙක ගියනේ. නෑ සර්. නදීක පුතාව අපිට ගොඩක් විශ්වාසයි. වැඩි හිටියෝ නම් මේ ප්‍රශ්නේ එච්චර ගණන් ගත්තේ නැහැ. ඒත් උපේකා දුවට නම් ගොඩක් දුකේ තන ගොඩක් කලබල වුණා. අපි යාගේ හිත ඇතුළ මං අමන්ද ගැන වාට කියන්න තමයි හිටියේ. මං ඔක ඇත්තට සීරියස් හිතුවේ නෑ. ඒකයි මට වාට කියන්න අමතකුනේ. සීරියස් නෑ. මෙච්චර දෙයක් වෙනත් සීරියස් නෑ. මේක මගේ යාළුවේ බයික් කරන්න කරන වැඩක්. මට මේ ළඟ කින්දා තමයි අමන්ද කියලා එක්කෙනෙක් කතා කරන්නේ. දැන් ඔයා මට කියන්නේ ඔයා එකෙනව දන්නේ නැහැ කියලා. පිස්සුද බබා. මට මේ ළඟ කින්දා තමයි ඔය කෝල් එක එන්නේ.
කවුද මන් දන්නේ අමන්ද කියලා එක්කෙනෙක් කතා කරනවා කතා කරලා මොනවද කියන්නේ ලව් ටෝක් දෙනවා නිකන් මගෙත් එක යාළු වෙලා හිටියා වගේ එතකොට අර ළමේ කතාව මොකද්ද ඉන්නකෝ මේක ජෝක් එකක් වෙන්න බෑ ඔයාට අවසානට කතා කරපු නම්බරය දෙන්නකෝ නම්බරේ නේ නම්බරෙත් නෑ ෆෝන් එකත් නෑ මං ඒක පොලවේ ගැහුවා කද්දවපයි කරේ මේ බලන්න අමන්ද එක අමන්ද දෙක අමන්ද තුන කියලා සේව් කරලා තියෙන්නේ නම්බර්ස් 11 කින් විතරයි කියන්නේ කෝල් කරනවා මේ හැම කෝල් එකක්ම මරන් තියෙන්නේ පාර තියෙන බොක්ස් වලින් कुमार बलावनी इन वाहन को अन्न गेला දිගටම මම මේ වැඩේ කළා. මහත්තයා ඊට පස්සේ මම කොමියුනිකේෂන් වලටයි ෆෝන් බොක්ස් වලටයි ගිහිල්ලා තමයි මට කෝල් කරන්න කිව්වේ. තමුන්ට මේ මහත්තයා නම්බරේ මතකද? මතක නෑ. ආපු කාර් එකේ නම්බරේ? මතක නෑ. අංක. ඔකේ නේ මහත්තයා මොන වගේ කෙනෙක්ද? සල්ලිකාර, ලස්සන රූපයක් තියෙන,
තරුණ කෙනෙක්. තමන් කීප දෙනෙකුට කෝල් කරලා තියෙනවා. මදකට අන්තිමට කෝල් කරපු දවස මාර්තු හරි අප්‍රේල් හරි තමන් උපේකා කියන කෙනෙකුට කෝල් කරලා තියෙනවා. එයාගේ ඔෆිස් එකට. තමන් කිව්වද මගුලක් ගන්න හිටියේ මගුල අව මගුලක් වුණා කියලා? නෑ. මාර්තු අප්‍රේල් වලින් පස්සේ මං මේ මහත්යව දැක්කේ නෑ. මම ජොබ් එකට යද්දී තමයි අහම්බෙන් වගේ මෙයාව හම්බුනේ. තමු නදීකට කිව්වද මේ මිනිස්සු ගැන? මුලදී නම් කිව්වේ නැහැ. නදීකගේ රට ගියාට පස්සේ මම මෙයාව බඳින්න හිටියේ. නදීකයට මේ හොඳ රස්සාවක් හම්බ වුණා. ඊට පස්සේ එයා රට යන වැඩේ අතෑරලා වෙඩින් එක ගන්න තීරණය කළා. ඊට පස්සේ සර් අපි දෙන්නටම දෙන්න නැතිව බැරි වුණා. එහෙම වෙඩින් එකේ දිනත් නියම වුණා. ඊට පස්සේ තමුල්ලා නදීකව මරන්න තීරණය කරා. හ්ම්? කියනවා බලන්න ඇත්ත. දවසින් දවස වෙඩින් එක ලඟ වුණා. වෙඩින් කාඩ් බෙදෙන දවසත් ආවා. කරන්නම දෙයක් නැති නිසා අපි දෙන්න තීරණය කරා නදීකව මරන්න. මගේ ඕඩේක පාතාලේ කෙනෙකුට දුන්නා. තමුල්ලාගේ හැම සලසුමම්ම වතුර ගියානේ. හ්ම්? එතකොට අර සොනාලි කියන වීදිකණිකාලාව කෝල් කරේයි. ඒකත් තමුල්ලාගේ ඔය ඝාතන සලසුමක්ද? හ්ම්? ඒ දවස් ටිකේ නදීක අයියාමයි දෙන්නම ගමන් ගියේ එකට. වෙඩින් එකේ වැඩවලට. නදීක අයියා එදා තමයි තනියම ආපු දවස. මම මේ ගැන ටෙහාන්ට කිව්වා. නදීක අයියා CCTV නැති පාළු පාර එන බව මම දන්නවා. ඒක නිසා මම මේ හැමදේම මෙයාට කිව්වා. කලින්ම අර මිනිස්සයා සූදානම් වෙලා හිටියේ. මම කෝල් එක දුන්නම ඇවිල්ලා නදීකව වාහනේට යට කරා. අපි හිතුවේ ඒක ඇක්සිඩන්ට් එකක් හැටියට යටයයි කියලා. ටික දවසක් ගියාම උපේකාගේ අම්මලා ඇවිල්ලා මම මුණ ගැහෙන්න හිටියේ. හැම සැලසුමක්ම වතුර ගියානේ. හ්ම්? ତୁର මේ ගෑනු කෙනාලා ඌ ඇයි කෝල් කරේ? ඒකේ තමුල්ලාගේ ඔය ඝාතන සැලසුමක්ද? නෑ සර්. අපි එහෙම කරේ ප්‍රශ්නයක් ඇති කරලා වෙඩින් එක කල් දාගන්න. ඒත් එහෙම කරාට
නදී කයියගේ ගෙදර ආයවත් අපේ ගෙදර ආයවත් කලබල වුණේ නැහැ. මම කලබල වෙලා කොච්චර ප්‍රශ්න ඇති කරන්න හැදුවත් ඒකේ වැඩක් වුණේ නැහැ සර්. තමන්ගේ ඔෆිස් එකට මේ කාන්තාව කෝල් කරා කිව්වේ බොරුවක්. ඒක අපිට ඔප්පු වුණා. නැහැ සර්. මම අමට කතා කරේ නැහැ. මම එහෙම කිව්වේ නදී කයියගේ මරණය ඇක්සිඩන්ට් එකක් නෙවෙයි මිනි මරුමක් කියලා පොලිසියෙන් දැනගත්තම පොලිසියට සැක හිතෙන්න. ඒ තමුල්ලා මේ අපරාධ සම්බන්ධයි කියලා පොලිසිය සැක යතු උනේ ඔය තමුල්ලා කරපු වැඩ වලින්. තේරුණාද ඒක? ඌ මොකද මේ? අනිස මොකද මේ? මොකද මේ? ඌ බඳින්න හිටපු කොල්ලා දෙන්න මේ දුවම තමයි මරලා තියෙන්නේ. තාත්තා එන්නකෝ පොලිසියට. ඉස්තරේ දැනගන්න. අපි යමු. තාත්තේ මට සමා වෙන්න තාත්තේ. හා හා දැන් ඇතියක්. අනේ තාත්තේ. අවසානයේ නදී කලියනගේ ඝාතනයේ සියලු රහස් හෙළි වුණා. නදී කලියනගේ ඝාතනයේ මහමොළ කරුවන් වූ ටෙහානුත් උපේකාත් සමග ඝාතනය සිද්ධ කළ මරවරයාද පොලිස් රැහැනට අසු වුණා. අපරාධකරුවන් විසින් අපරාධයක් සිදු කරන්නටත් එයින් ගැලවී යාමටත් පොලිසිය නොමග යෑමටත් විවිධාකාර දේවල් සිද්ධ කරනවා. නමුත් කොයිම අවස්ථාවකවත් අපරාධකරුවන්ට අපරාධයක් සිදු කර ගැලවී සිටීමට නොහැකි බව මේ කතාවෙන් සනාථ වෙනවා. ලබන සතියේ 119 නී සටහන් වූ අපරාධයක තොරතුරු ගෙන එන තෙක් අදට අපි ඔබගෙන් සමුගන්න. හොඳින් මතක තබාගන්න. අපරාධයක් දුටු දෙනා මතක් 119 ඉල්ලෙන්නේ